ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය සහ වැඩසටහන් නැරඹීමට සිරස ටීවී YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. ගජේගේ වචනවලින් මට තේරෙනවා අපේ තිබිච්ච හිතවත්කම් ටිකෙන් ටික පළුදු වෙලයි කියලා. ඒක එහෙම කරේ ඔයාගේ බෑන මයර. සූරි ඉරන්ට කියන්න එයාට කරන්න බැරි වෙච්ච වැඩේ මං ඊට වඩා ඉහළ තැනකින් කරගත්තා කියලා. මං එන්න. සූරි මොකද උනේ? ගජනායක මොකටද මෙහෙට ඇවිත් තියෙන්නේ? ඔයාගේ අයියාගේ පුතාට ස්තුති කරලා යන්න. එයා ගිය විදිහෙන් නම් ස්තුති කරන්න ආවා කියලා හිතන්න බෑ. ඉරාන පාර්ලිමේන්තු යවන්න විධිදම් කරපු සල්ලි වලින් කටුපුල් වගාවක් දැම්ම නම් පරිසරයට හානි වෙනවයි කියලා මිනිස්සු බැන්නත් මගේ බැංක account එක ලොකු ගානකට නැග ගන්න තිබුණා. දැන් මට සල්ලිත් නෑ. නිකම් බැනුම් විතරයි. ගජනායක ඔයාට බැන්නද? ඉරාන්ව ඊළඟ වතාවෙත් පාර්ලිමේන්තු යවන්න විධිදම් කරන්න සල්ලි දීලා ගියා. දිල්ෂාන්, උඹේ කියපු කාරණා ටික ඔක්කොම ඇත්ත නම් මගේ නම් අදහස උඹට නිකිනිව ගැලපෙන්නේ නැහැ කියන එක. නිකිනිව හම්බෙලා එයාත් එක්ක හැමදේම කතා කරලා හොඳ තීන්දුවක් ගනි. ඒක කරන්නත් බෑ මචං. මට නිකිනිත් එක්ක එහෙම දෙයක් ගැන කතා කරන්න හිත දෙන්නේ නැහැ. අද මම මගේ වැඩ ඔක්කොම පාඩු කරගෙන උඹව හම්බෙන්න ආවේ. හම්බෙලා මේක ගැන කතා කරලා මොකක් හරි හොඳ විදිහේ තීරණයක් ගන්න. ඒත් ඉතින් කොහොමද ඒක කරන්නේ? උඹට කෙලින් තීරණයක් ගන්න බෑනේ. ඔව්. ඒකට හේතුව මම නිකිනිට තාමත් ආදරය කරන එක. දිල්ෂාන්, අද මට ඇත්තටම උඹ එන්න කියලා කිව්වේ නිකිනි ගැන කතා කරන්නද? එහෙම නැත්නම් එදා වගේ ලොකු අමාරුක දාන්නද? හිරන්, නිකිනිගේ පොඩි පොඩි අඩුපාඩුකම් තිබුණාට මං හිතනවා ඒවා මට හදාගන්න පුළුවන් කියලා. මං අද උඹව මෙතෙන්ට එක්කන් ආවේ නිකිනිගේ මගේ ප්‍රශ්න විසඳ ගන්න නෙවෙයි. ඉරුදිනේ ගිල්ලීමකට. ඉරාන් ප්ලීස් මචං, මං කියනවට ඔහොම වාඩි වෙන්න ප්ලීස්. මේකත් අර ඔබ කියන වගේ මගේ මෝඩ ප්ලෑන් වල ඒ හැබිට් එකේ එක කොටසක් වෙන්න ඇති. හැබැයි අදට සමා වෙලා ඔහොම ටිකක් ඉඳපන්. ඉරාන් අයියේ, එදා මගේ නොදැනුවත් කමෙන් සිද්ධ වුණු වැරැද්දට මට සමා වෙන්න අයියේ. එදා මං ඔයාට කියන්න ඕන දේ කිව්වා. මතකද? දෙයක් මතු පිටින් දැක්ක ගමන් තීඳු තීරණ ගන්න එපා කියලා. ඒක ඔයාගේ අනාගතයට හොඳ නැහැ කියලා. මතකද? කෙනෙක්ව දැක්ක ගමන් විශ්වාස නොකර ඉන්න එක බුද්ධිමත් වැඩක් වගේම කෙනෙක්ව දැක්කම විශ්වාස කරන එකත් මොඩ වැඩක්. අනේ අයියේ පොඩක් ඉන්නකෝ. ඔන්න එයා අන්නරින්න නංගි. ඔයා කරපු වැරද්දට යාගෙන් සමාව ඉල්ලුවානේ. ඒකට එක වචනයක් කියන්න බැරුණේ ඔය ගී. අනේ වුණාට අයියේ. නංගි අතෑරලා දාන්න. යම්. මං ඔයා ඩ්‍රොප් කරන්න. එපා. මං යන්න. මගේ අතින් නොදැනුවත් කමින් වුණ වැරද්දට එයා ඔච්චර ගණන් උස්සනවා නම් එයා හොයලා දුන්න රස්සාවත් මට එපා. මං යන්න.
ශාන්ත නැගිටපන් නැගිටපන් බං මොනව අදයක්ද බං මේ උඹට නිදාගන්න වෙන්න නම් අන්න ජනේල ගාවට ගිහිල්ලා පාර යන කොල්ලෝයි බල්ලෝයි කියන අපේ මට කරදර කරන දු මම වදයන්නේ බං යකෝ ලොක්ක ගිහින් හොගා නෝ කොහෙද ගිහිල්ලා මේ ඒ හොයද කියලා නම් දන්නේ නැහැ. දැන් ඉතින් හොයන්න යන ලෑස්තිය. හැබැයි බං ලොක්ක මේ තනියෙන් ගමන් බිම යන එකෙන් නම් කොයි වෙලේ හරි හුදට මට්ටු වෙනවා. එදාට උඹටයි මටයි දෙයියන්ගේම පීටයි. හරිය ලෑස්තිය උන් කිව්වද ඉතින්. මට නිදියකා වෙලද නිදියකා මේ මල්ලි මාවන් දන්න දන්න එපා මාත් බෙන්තරගංගෙන් එහා කොල්ලේ කරියේ ඇත්තේ යකෝ උඹ අන්දරට වඩා මට මෙතන වැඩ තියෙනවා ලොක්ක ඇත්තටම ගිහිල්ලා ඒකයි මෙච්චර කිව්වේ ලොක්ක එතකොට ගියේ කෝච්චියේද එහෙම නැත්නම් ප්ලේන් එකේද අර ජිප් එක තියෙන බං එළියේ නිකන් මට බොරු කරන්න හදන්න එපා බං දැන්වත් නැගිටපන් යකෝ නැගිටපන් මොනව අදයක්ද බං ඔබ මොකද මෙහෙම මට පනිෂ්මන්ට් දෙන්නේ හරියට නිකන් ඔබ මේ පොලිස් පුහුණු පාසලක එකෙක් වගේ ඉන්නේ බං කරදරයක් බං මනම්ම බුදියගනි බුදියගනි ඉස්සු යක තුම කම්මැලි එබ්බා ඔබල හොඳට රස්සාව කළා හොඳට සල්ලි හම්බ කරපු දවසක මට කන්න අරන් දෙනවා හරිද මේ දෙක කාලික වන්න ලෑස්ති වෙනවා ඔෆිස් එකට යන්න පරක් කරනවා හරි කොබංග රොම්බේ නිදියක ඒ සතුටුයි එන්න මේක ගනි ඔයාගේ වැඩ වගේම තීන්දුව తీරනත් හරි මං හිතන්නේ ඒක ඔයාගේ ජීවිතේට ඒතරම් හොඳද මිස්ටර් හිරාන් ඔයා හිතන්නේ බා මම මේ මෝඩ කෙල්ලෙක් කියලා ඔයාගේ සීනි බෝල ලොලිපොප් ගිහලා දෙන නර්ස් ගැන කියලා එයක් මතු පිටින් දැක්ක ගමන් තීඳු තීරණ ගන්න එපා කියලා. ඒක වාගේ අනාගතයට හොඳ නැහැ කියලා. කෙනෙක්ව දැක්ක ගමන් විශ්වාස නොකර ඉන්න එක බුද්ධිමත් වැඩක් වගේම කෙනෙක්ව දැක්කම විශ්වාස කරන එකත් මොඩ වැඩක්. ඔයා මේ රස්සාවකට ඉන්ටර්විව් ගියේ පළවෙනි වතාව නෙමෙයි පුතේ. වෙනදට ඔයා ඉන්ටර්විව් එකට ගිහිල්ලා එන්නේ අම්මේ මං ඉන්ටර්විව් එක ෆේල් කියාගෙන ක්වොලිෆිකේෂන් වලට නැතුව දැන ඇඳුණුකම් වලට ඒ රස්සාව දුන්න ඒ කම්පැනි එකේ ලොක්කන්ට උපහාසෙන් hina වෙලා වගේට ගොඩ වුණේ ඉතින් අද මොකද මේ අනේ අම්මේ මට කරදර නොකර යන්නකෝ මෙතන ප්ලීස් පුතේ අද කාලේ රස්සාවක් හොයාගන්න ක්වොලිෆිකේෂන් විතරක් මදි. දැන ඇඳුණු කමකුත් ඕනේ. අනේ අම්මේ මට කරදර කරන්න දෙන්නක මෙතන. ප්ලීස්. හ්ම්.
ඉතින් පුතේවා රස්සාවට අරගෙනනේ. ඇයි අනන්නේ? මෙමේ මට කියන්න එපා මං කැමතිම කම්පැනි එකේ කැමතිම රස්සාව හම්බුනේ ඉඳ සතුට රඳනවා කියලා. මං සතුට කඳුළුත් දන්නවා, වේදනාවට ගලන කඳුළුත් දන්නවා. හේතුවක් නැහැ. මට ඔය රස්සාව ඕනෙත් නැහැ. ඔතනට යන්න ඕනෙත් නැහැ. අනේ අම්මේ, ඔය දොරත් වහගෙන යන්නකෝ මෙතනින්. මම පුතේ එහෙනම් ටිකක් නිදා ගන්නකෝ. ඔය හිතේ තියෙන දුක නිවුණාට පස්සේ මට කියන්න මොකද උනේ කියලා. මට ওই කෙල්ලත් එක්ක හිතවත්කම් තියාගන්න ඕනේ නැහැ. අපි දෙන්නගේ හිතවත්කම තිබුණම හොඳටම ඇති. හරි හරි. උඹ ඉරුදිනෙත් එක්ක හිතවත්කම් තියාගන්න ඕනේ නැහැ. එකපාරක් කතා කළේ කෙල්ලට සෝරි කියපන්. උඹ මං කවුරු කියලාද හිතාගෙන ඉන්නේ? හා? අනික ඉරුදිනේ මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් සෝරි කියා. උඹට ඕන නැහැ. හරි හරි. උඹ ඉරුදිනේට සෝරි කියන්නත් එපා. ඒකගේ රස්සාව ගැන හොයලා බලන්නත් එපා. උඹ උඹේ වැඩක් කරගෙන ඉඳපන්. හැබැයි අර අමුණුකමද මොකාද කියන උඹේ යාළුවා උඹේ ඥාති සහෝදරේ රස්සාවට එන්නේ නැත්තේ ඇයි කියලා අහුවාම ඒකටත් දෙන්න උත්තරයක් හදාගෙන ඉඳපන්. ඒයි රයිටර්. උඹට ලියන්න පුළුවන් වුණාට පොලිටික්ස් නම් බෑ. උඹ හිතනවද ඉරුදිනේ තමයි මේ සුසුකන් තියෙන එකම කෙල්ල කියලා මේ රස්සාවට? දෙනියාය මගේ ඔෆිස් එකේ ඉරුදිනේට වැඩිය සුසුකන් තියෙන කෙල්ලෝ 3-4 දෙනෙක් මෙන්න. අනිත් එක ඒ කෙල්ලෝ මට ඡන්දෙ දුන්න කට්ටිය. ඉතින් මං එයාගෙන් කෙනෙකුට මේ රස්සාව අරගෙන දෙනවා. ආහහ. ඒකයි එහෙනම් ඔබ ඉරුදිනේට පුප්පල එකකගේ හිතරෙද්දලා ආවේ. මේ 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 උඹෑ කිව්වට නැට්ට පාග ගන්න එපා. අනිත් එක ඩිල්ෂාන් මම ඩබල් ගේම් කාරයක් නෙමෙයි. කෙල්ලන්ගේ 64 මායන් ගැන උඹ දන්නේ නෑ බං. මම ඒක ගැන හොඳට දන්නවා. අනික ඔය නිකිනි වගේම ඉරුදිනෙත් මං හිතන්නේ බෝ අන්දවනවා. උඹේ අනුකම්පාව දිනාගෙන උඹෙන් ලාභ ප්‍රයෝජන ගන්නවා. මචං හිරාන් ඒකේ එහෙම කෙල්ලෙක් නෙමෙයි. ඒකේ කෙලින් වැඩ කරන කෙල්ලෙක්. උඹට වගේ ඒකට දිව දෙකක් නැහැ. ඒකයි මචං මං කියන්නේ එක පාරක් ඒකට කෝල් කරලා සෝරි කියපන් ඒ ඇති. උඹත් හරියට කොළඹ හදන්න සැලසුම් කරලා තියෙන පිටත වටරවු මාර්ගය වගේ. කොහේ ගියත් එන්නේ පටන් ගත්ත තැනට. මට ඇත්ත කියපන්. ඉරුදිනේ උඹේ අලුත් ගර්ල්ෆ්‍රෙන්ඩ්. එහෙමකක් තියෙනවා නම් මට කියපන්, මං කතා කරලා කියන්නම් සෝරි නෑ නුකේ. එහෙම දෙයක් නෑ බං. එහෙම ගන්න නැත්තම් කටවහගෙන හිටපන්. එහෙම නැත්තම් අර කුසියට ගිහිල්ලා ෆ්‍රිජ් එකේ තියෙන මිදි මිදි ගෙඩි දෙක තුනක් අරගෙන ඇවිල්ලා කියවන එක නවත්තලා හපහපෙ ඉඳපන්. අර අමුණුගම කාර්යය දැනටමත් ඒකේ ඩීටේල්ස් හෙඩ් ඔෆිස් යවලා ඇති. දැන් ඒකේ රස්සාවට එන්නේ නැහැ කියලා කිව්වහම උඹට උඹේ ඡන්දදායකාවක් ඒකේ රස්සාවට දාගන්න ඕනේ කියලා කිව්වම අමුණුගම කියන ලස්සන කතන්දර අහගෙන ඉන්න බැරුණාම අන්න ඒ මිදි අරගෙන උඹේ කනේ ගහගන්නේ. මට එපා. ලංකාවේ දේශපාලඥයන්ට මිනිසු බනින තරමට කංවල මිදි ගහගත්තම හරියනවා නම් මම දේශපාලනය කරන එක නවත්තලා දීවන්නාවලක මිදි කඩයක් දාගන්න. මිනිහා බයිනෝ නම් බැලපුවාවේ මම ඒක බලාගන්න. එකම දේ ඩිල්ෂා ඉරුදිනේට කඩේ යනවා නම් ලැහැස් වෙන්නේ.
idiot. හිතාගෙන ඇති මම reply කරයි කියලා. ඔයා මේ මීට ඉස්සර ඔහොම වැන්න තීරණ ගත්තේ නෑනේ. මට කියන්න මොකද ප්‍රශ්නේ? අනේ මට වෙන ප්‍රශ්නයක් නෑ තාත්තා. මෙන් දැන් තියෙන එකම ප්‍රශ්නේ ලෙටර් එක නැති එක. හරි ඉතින් කලබල නැතුව පොඩ්ඩක් හොයන්න ඔය තියපු දණ ඇති. මතක නැද්ද කොහෙද තිබ්බේ? මං එක තින්නේ අතන. අතන කියන්නේ? හෙලෝ නිල්ෂාන අයියේ. අනේ මට වගේ ලොකු උදව්වක් ඕනේ. කියන නංගෝ. ඔයාට නොකරන උදව් තියනවද මං ගාව? අයියේ මට ආපහු හිරාණයව හම්බ වෙන චාන්ස් එකක් අරන් දෙන්නකෝ. ඒ මොකද? ඔයාට ආයෙත් හිරාණගේ බැනුම් අහගන්න ඕනේද? නංගි මේ කූල් එකේ ජීවත් වෙන අපි මොකටද එක එකාගේ ගෑස් බලන්නේ? ආයෙ ඔයාට කතා කරන්න ඕනේ නැහැ. අනේ අයියේ ඔයා කූල් එකේ හිටියට මට කූල් එකේ ඉන්න විදිහක් නැහැ අයියේ. මගේ යොමල රත් වෙලයි තියෙන්නේ. ඇයි ඒ වට උනේ හෙම්බිරිස්සාවද? අනේ මාව වීණුවකට ගන්න එපා. මට ආපහු යුනයිටඩ් ග්‍රෝ එකෙන් අපොයින්ට්මන්ට් ලෙටර් එකක් ගන්න ඕනේ. එහෙම කම්පැනි වලින් අපොයින්ට්මන්ට් ලෙටර් දෙක දෙක දෙන්නේ නැහැ. ඇයි වට දීපු එක මොකද උනේ? මං හිතන්නේ ඒක දැන් තියෙන නගර සභාවේ කුණු ට්‍රැක්ටර් එක ඇතුලේ. අනේ අයියේ ඒක උනේ කොහොමද කියලා අහන්නේ නැතුව මට හිරාණ අයියගෙන් ලෙටර් එකක් අරන් දෙන්නකෝ. මේ වඩ පිස්සුද නංගි? හිරාණ ඔයත් එක්ක පුදුම තරහකින් ඉන්නේ. එයා මාත් එක්ක තරහෙන් ඉන්නවා නම් සෝරි කියලා මෙසේජස් එවන්න නැහැනේ. මේ ඔයාට කතා කරන්න බැරි නම් මම හිරාණයට කෝල් එක දුන්නට කමක් නැද්ද? නංගි ඔයාට හිරාන් මෙසේජ් එකක් කියලා තිබුණාද? මේ හැබැයි නංගි හිරාන් කියන්නේ තප්පරෙන් තප්පරයට වෙනස් වෙන එකෙක්. මේ කියපු එක මේ මතක නැහැ. ඔයා නම් ඔන්න හිරාන්ට කෝල් කරන්න යන්න එපා. හිරාණයි එහෙමයි කියලා විශ්වාස කරන්න අමාරුයි නේ අයියේ. ඇත්තටම සැරයිද? ඔව් ඔව් ඔව්. කොච්චි සැර නැහැ. කරවිල තිත්ත නැහැ. කවුද හිරානුත් වස නැහැ. හරි.
මම හිරාන්ට කතා කරලා ලෙටර් එකක් අරන් දෙන්න බලන්නම්. හැබැයි ඔයා නම් කතා කරන්න යන්න එපා. හරි. ඕකේ. ශාන්ත හරි ඉස්සර පේසි ෂොප් එකෙන් චුට්ට නවත්තන්න බඩගිනි ශාන්ත සර් මෙතනින් මේ ෂෝටිස් මොන හරි අරගෙන ඉන්න වෙජිටබල් හරි ෆිෂ් හරි මොන හරි කවන්න හොඳයි සර් අද එතකොට මේ වෙලාවේ මෙතන ඉස්කෝල නිවාඩුයි සර්. රස්සාව කරන්නද? මං සර්. දවස් තුනකට පාරක් සර් බංගලාවල් වල සර් ඉදිරිය උදල ගන්නවා ජීවත් වෙනවා. ඊට පස්සේ සර් මං කැලණියේ පන්සල ගාව හඳුන් කූරු මල් පිපුණ තමයි. ඊට අමතරව සර් මෙතෙන්ට ඇවිල්ලා කීයක් හරි හොයාගෙන මහත්තර නෝනලා දෙන කීයකින් හරි තමයි සර් ජීවත් වෙන්නේ. මහත්ය මොනවද කරන්නේ? මේ බිය වෙදිනවා. මේ සර්. මේ සෙන්ඩස්සව තමාසා කරේ. පලංචෙන් වෙදලා. කොත්තු දෙකම වහන්න නෑ සර්. මෙයා විතරද ඉන්නේ? නෑ සර්. පුතෙක් ඉන්නවා සර්. අපි කතා කරා ටික ඉතින් ඉන්නවත් නෑ සර්. ඉන්න බෑ කියනවා සර්. ඉගෙන ගන්නවා සර් ළමයි දෙන්නම මම හිතන්නේ සර් දරුවෝ දෙන්නම ජීවත් කරලා හොඳට ඉගන්නනවා සර් සිරි නෝට් පෑඩ් එක අරගෙන මේගොල්ලන්ගේ විස්තර ටික ලියා ගන්න සල්ලි දාන්න පුළුවන් බැංකු ගිණුමක් හරි මොකක් හරි එකක් තියෙනවා තියෙනවා සර් මම උදව් කරන්න මම තියාගන්න අම්මට කියලා දවල්ට මෙතනින් කෑම එකක් අරගෙන යන්න ඕනේ. හරිද? සෝරි මිස්ටර් ගල්බදාදු. මේක මට සයින් කරන්න බෑ. මේක අරගෙන සර් මේ ෆැක්ටරි එක හදන්නේ සර්ගේ ඒරියා එකේ. අනිත් එක මේ ෆැක්ටරි එකට කට්ටිය ගන්නෙත් සර්ගේ කාර්යාලය හරහා. එතකොට මේ ගමේ තියෙන රැකියා ප්‍රශ්නය විසඳනවා වගේම ඒක කලේ සර් කියලා සර්ට ලොකු ගෞරවයකුත් හිමි වෙනවා. සීයකට රසවල් දීලා 1000ක් ලෙඩ කරන්න මම කොහොමඩවත් කැමති නැහැ. අනිත් එක මේක රක්ෂිත රක්ෂිතයකට සින්තටික් රබර් මොකටද? කරුණාකරලා මේ කරන්න. සර් මේකට මිනිත් එකක් දාන් එන්න කියලා කිව්වේ විෂය බාර ඇමතිතුමා. ඇමතිතුමා නෙමෙයි අගමැතිතුමා කිව්වත් මට මේක කරන්න බෑ. සර් මං හිතන්නේ සර් මේ ප්‍රොජෙක්ට් එකේ යහපත් පැත්තයි අයහපත් පැත්තයි බැලන්ස් කරලා බැලුවේ නැහැ. මම කතා කරන්න දක්ෂයෙක් නෙමෙයි. මගේ සෙක්‍රටරි අවිල්ලා ඉන්නවා එළියේ. මං එයාට එන්න කියන්නම්. එයා මේ හැමදේම සර්ට කියලා දෙයි. එක්ස්කියුස් සර්. හලෝ ට්‍රික්සි
එන්නක ඇතුළට. සබ් ට්‍රික්සි මේ ප්‍රොජෙක්ට් එක ගැන සම්පූර්ණ විස්තරය මෙයාසයට කියයි. හරි කියන්න බලන්න ප්‍රොජෙක්ට් එක. මේක ටිකක් දිගට යන්න ඕනේ කතාවක්. සර් කැමති නම් සර් කියන ඕන තැනකට මට එන්න පුළුවන්. අපේ මේ මීටින් එක ෆයිව් ස්ටාර් හොටෙල් එකකුණත් කරන්න පුළුවන්. මොකද ඒක අපේ කම්පැනි එකකින් බුක් කරයි. එහෙමනම් වෙන දවසක් ඕනේ නැහැ. අපි අද මීටින් එක තියමු. අපි යන ගමන් ඩිසයිඩ් කරමු කොහෙටද යන්න නේන. ගුඩ් ආෆ්ටර්නූන් සර්. ගුඩ් ආෆ්ටර්නූන්. මොකද වෙයි? මං සර්ව හම්බෙන්න ආවේ සර්. කම්සට මම කිව්වේ මාව හොයාගෙන මෙහෙට එන්නද බාර් දීපු වැඩේට. ට්‍රික්සි මැරි කරලත් තාම නෑ. එතකොට මිස්ටර් දල්පදාදු ළඟ සෙක්‍රටරි විදියට වැඩ කරන්න අරන් කොච්චර කාලද? අවුරුදුක් විතර. ගෙදරින් ආවේ නම් සර් වැඩේට යන්න කියලා තමයි. ඒත් සර්ගේ මැනේජර් මට කන්ටැක්ට් කරගන්න බැරුණා. එහෙනම් සර් මිනිහාගේ කන්ටැක්ට් නම්බර් එක ගත්තේ නැද්ද? බැරි වුණා සර්. තමසේ පත්තරකාරයෙක්ද බෝතල් පත්තරකාරයෙක්ද? මේ එක වෙඩින් තමසේගේ පර්ස් එකට වැටෙන සල්ලියෙන් කාලක් තමසේ මාසයක් වැඩ කරත් පත්තරෙන් හම්බ වෙනවද නෑනේ. ඇයිසේ මාසයක් වෙන වැඩක් හම්බ වුණාම ටිකක් කල්පනා කරලා හිතපෙන්න. එතකොටයි ප්‍රමෝෂන් හම්බ වෙන්නේ. සොරි සර් මම වැරද්ද පිළිගන්නවා. සර්ගේ මැනේජර් කොහෙද දන්නේ නැනේ? හලෝ තමස කොහෙද? ඇයි අර වැඩේට ගියේ නැද්ද? හරි හරි ඉක්මනට එනවා. හ්ම්
මෑන් කොහෙස්ස? වෙන් සර්මන් සර්ට කෝල්ස් කීපයක් ගත්තා. සර් ආන්සර් කරේ නැහැ. ඉසේ ෆෝන් එක රින්ග්ස් යනකොට ඒක ළඟට ගෙනත් දෙන්න අකුරැස්සේ බංගලාවේ වගේ මගේ කොළඹ බංගලාවේ සර්මන්ට්ලා නැහනේ. මම පොඩ්ඩක් එළියට ගියා. ඒ අතරේ තමයි තමස කෝල් කරන්න ඇත්තේ. දැන් මොකද අර ගිය වෙලේ? ඒක නෙවෙයි සර්. අපි මොන හොටෙල් එකකටද යන්නේ? ෆයිව් ස්ටාර් හොටෙල් එකකට ගියොත් මීඩියා වලට ආරංචි නොවෙයි කියලාද සීත? සර් අපි හිතුවටත් වැඩිය ඉක්මනට මෝර දැලට පැන්නා සර්. හොටෙල් එක මොකද්ද, වෙලාව කීයද, මොකද කොහොමද වෙන්නේ කියලා ට්‍රික්සි මට මැසේජ් කරයි. මං වෙලාවට වැඩේට බහිනවා සර්. එක්සලන්ට්. කොහේකට අනික් ජර්නලිස්ට්ල? විෂුවල් මීඩියා ජර්නලිස්ට් කෙනෙක් මගේ වෙහිකල් එකේ ඔල්රෙඩි ඇලර්ට් සර්. මම මෙන්න මෙයාව තමයි කන්ටැක්ට් කරගන්න බැරුව හිටියේ. මිනිහා මගේ ෆොටෝ ගන්න ඇවිල්ලා. යනා යනා. තමුසේගේ අර මොඩල් ට්‍රික්සි මෙසේජ් කරපුවාම කට උත්තර නැති වෙන්න වැඩේ කරගන්නවා. මං අහුවෙන්න වැඩ කරන මිනිහ නෙමෙයි. මං දන්න වෙන තැනක් තියෙනවා. අපි එතන. ප්‍රොජෙක්ට් එක ගැන කතා කරන්නද? මං ප්‍රොජෙක්ට් ෆයිල් එක අරගෙන ආවේ සර්. ඒකට අදම සර්ගේ මිනිත් එකක් දාගන්න පුළුවන් නේ? පාර්ලිමේන්තු මන්ත්‍රි ඉරාන් වික්‍රමසිංහ ලිංගික අල්ලස් සිද්ධියක් මත පොලිස් අත්අඩංගු වේ. ඉවරයි ඉරාන්. සර් මේ වගේ ප්‍රොජෙක්ට් සයින් කරන ගේ මේක වෙන්නදි නේද? ඔව්. හැබැයි මේ ප්‍රොජෙක්ට් සයින් කරන්නේ මම නෙමෙයි. සර් මොකද මේ පොලිසිය? මට නීති විරෝධී වෙන ප්‍රොජෙක්ට්ස් ඔක්කොම පොලිසිය තමයි අත්සන් කරන්නේ. ප්‍රොජෙක්ට් එක සයින් කරත් නෑ. මම වරස් කරා. මේ ප්‍රොජෙක්ට් එක මගේ නෙමෙයි සර්. මේ කම්පැනි සෙක්‍රටරි මම. ඇයි මාවත් අඩංගුට ගන්නෙ? මොකද්ද චෝදනාව? ලිංගික අල්ලස් දීමට උත්සාහ කරේ. අඩුවට ඕනි කරන ලිඛිත සාක්ෂි මේ ෆයිල් එකේ තියෙනවා. ඔෆිසර්. අපේ ඔෆිස් එකේ CCTV රෙකෝඩින්ග්ස් වගේ කුත් තියෙනවා. මම ඒ ටිකයි අනිත් සාක්ෂි ටිකයි SSP මහත්තයට එවන්න. රයිට් සර්. Thank you. මං සිද්ධිය දැක්කා. ඔය අවුල්ලන් දෙපායි. බලාගෙන ගියාම දේශපාලඥයෝ කවුරුත් එකයි.
මම දේශපාලඥ කීප දෙනෙක් ළඟ වැඩ කරලා තියෙනවා. ප්‍රචාරයක් නැති එක දෙන්නේ මටත් හම්බෙලා තියෙනවා. ඒත් මේ ඔය අවුල්ලා ඉන්නේ සත්තට මේ කෙල්ලත් එක්ක වැරදි ගමනක් ගිය නිසාද? එහෙම නැත්නම් ඔය ජීප් එකෙන් එළියට දාපු නිසාද? දෙකටම. සර් මට මීට කලින් සරකලා කෑ ගහලා තියෙනවා. ඒත් ඒ හැම කෑ ගහපු වෙලාවකම ඒ සර මූණට හරි හොඳ මූණක් තිබ්බා. ඒත් මම ඒ මූණ දැන් දැක්කේ නෑ. වාහරි දිනු. දේශපාලඥයෝ ඔක්කොම එකයි. වාට රස්සාව පනුත් තමක දමල ගාලයයි ශාන්තත්ත ඒත් මං කියලා කොහයන් පොලිස් දෙපාර්තමේන්තුවෙන් මාරුවක් කියලා ගන්න බෑ ලේසියට ඒ වගේ නීති රීති පද්ධතියක් තියෙනවා හැමදාම මෙයා බල බල මෙතනට ලාම ඉඳිවි මේ උඹලා දෙන්නට මේ කියන්නේ උඹලා දැනුවත් කවදාකවත් සර් වැරද්දක් කළා දිනවද නෑනේ එහෙම එකේ මචං සර් විවේචනය කරන්න එපා මචං ඒක හරි නෑනේ බා දැන් ඒ කියන්නේ ඔබත් ඒ පැත්තේ බොස් මොන වැරද්ද කරා ඔබට හරි සෝරි අයියේ මන් දන්නවා ඔයා සර්ට කොච්චර හිතවත්ද කියලා. ඒ වුණාට මං හෙට ඉඳන් මේ රස්සාවට එන්න ඇති වෙයි. අපේ දුවේ කම්පැනි එකේ රස්සාවට ගොඩක් කැමැත්තෙන් ඉන්නේ. පුතා කරේ ලොකු උදව්වක් අපිට. ඇත්තටම ආන්ටි මේ උදව් කරේ මන් නෙවෙයි. මගේ යාළුවා හිරාන්. ආ ඇත්තද? අපි එන වෙලාවක ගිහිල්ලා හම්බෙලා ස්තුති කරලා එමු නේද? හැබැයි ආන්ටිලා කාලාන්තරයක් බලන් ඉන්න වෙයි. මොකද මිනිහා එකතැනක නෑ රට වටේ දුවනවා. තාත්තගේ බිස්නස් වැඩවලට. එතකොට ඊළමගේ තාත්තත් යුනයිටඩ් ඇග්‍රෝ එකත් එක්ක බිස්නස් කරනවද? නෑ නෑ නෑ. ඒගොල්ලන්ට ඔය තේ කුරුඳු එහෙම තියෙනවා. එහෙනම් බිස්නස් කරනවා කිව්වේ? බිස්නස් කිව්වේ ආන්ටි මේ දැන් ඒ ගමේ තියෙන කුරුඳු එකතු කරලා කොළඹට එවන්නේ ඒගොල්ලෝ. ඉතින් හිරාන් තමයි ඒවට එහෙට මෙහෙට දුවන්නේ. මොන්? Thank you. හැබැයි මේ තේකකින් නම් ෂේප් වෙන්න හදන්න එපා. අද රස්සාවට ගියාට පස්සේ අපිට ග්‍රෑන්ඩ් පාටි එකක් ඕනේ. නේද ආන්ටි? ඇයි? පාටි එකක් දෙන්න බැයිද? පාටි එකක් දෙන්න රස්සාවට යන්න බැයිනේ. මේ අපොයින්ට්මන්ට් ලෙටර් එකක් නැතුව ළමයෝ කම්පැනි එකකින් දෙන අපොයින්ට්මන්ට් ලෙටර් එකේ වැඩි වටිනාකමක් තියෙන අදාළ සේවකයාට විතරයි. උටී ඒක නැති වුණා කියලා රස්සාව නොගෙන ඉන්නේ නැහැ. ඒක මන් දන්නවා මම. ඒ වුණාට මට තාම එම්ප්ලොයි අයිඩෙන්ටිටි එකවත් ලැබිලා නැහැනේ. මට ගේට් එකෙන් පනින්න තිබුණු එකම පාස් එක ඔය ලෙටර් එක. ඒක වායේ තරම් ප්‍රශ්න කරගන්න එපා නංගේ. දැන් අදවා රස්සාවට ගියාම ගේට් එකෙන් ඒක ඇහුවොත් ඔයා කියන්න ගෙදර අමතක වෙලාවා කියලා. ඕනනම් ඒගොල්ලෝ කම්පැනි එකෙන් කෝල් කරලා අහනකම් ඔයාට විනාඩි 5ක් විතර රස්සාවද වෙන්නේ මෙච්චරයි. මං කැමතිම නැත්තේ ඒකට අයියේ. මන් රස්සාවට යන පළවෙනි දවස. පළවෙනි දවසේ මෙහෙම වුණාම පොඩ්ඩක් හිතන්නකෝ. ඉගෙන ගන්න ළමෙක් කරන වැඩද මෙයා කලේ? රස්සාවට යන නොවන එක ඔයාගේ වැඩක්. එහෙමයි කියලා කම්පැනි එකෙන් දුන්න අපොයින්ට්මන්ට් ලෙටර් එක කුණු කූඩේට දාන සිරිතක් තියනවද? අම්මා දැන් මට බෑ නයි කියලා මට ලෙටර් එක හම්බෙන්නේ නෑනේ. අපි යමුද? පොඩ්ඩක් ඉන්නකෝ. මේ එහෙනම් ගෝ එහෙම දෙයක් කළේ බුදුම හේතුවක් කරකම නැති වෙන්නේ ඒ බාර ඔයත් මට ලෙක්චර් කරන්න පටන් ගත්තද
ඒක තමයි අම්මා කියන්නේ. ඔයාව නීති උපාධි ගත්තට මං තාම ඔයාගේ අම්මා. ඒක හොඳට මතක තියාගන්න. දැන් පරක්කුනේ වියන්න. ඒෂණයි යන ගමන් මාව බස් හාල්ට් එකෙන් දාගෙන යනවද? නෑ නංගි මං ඔයාව ඩ්‍රොප් කරන් යන්න. මාත් ඒ පැත්තටම යන්න. පැයක් අවසානයේ පුවත් විශ්ලේෂණය. දකුණේ තරුණ මන්ත්‍රීවරයෙකුට ලිංගික අල්ලස් දීමට උත්සාහ කළ කාන්තාවක් පොලිස් අත්අඩංගුවට. සවිස්තරාත්මක පුවත් මේ විරාමයෙන් අන්තයි. නංගි මට දැනුයි මතක් වුණේ. මට මේ ගමන් තව ගමනක් යන්නත් තියෙනවා. අපි යන්ද? පුතේ තේක වෙලා යන්න. සූර්යා පෙරම ඉන්නවද? ඉන්නවා. ඇයි මේ කවදාක්වත් නැතුව එයාගේ නම කියාගෙනම ගෙට ගොඩ උනේ? මේවා ඔයත් එක්ක කතා කරලා වැඩක් නෑ නංගි. එයාට එන්න කියන්න. මං එන්න කියන්නම්. එන්නයි ඇවිත් ඉඳගන්න. ඕනේ නෑ. මස්සිනාට එන්න කියන්න. ආ. අම්මේ බැලුවා උදේම ආපු අමුත්ත කවුද කියලා. ඉති මස්සිනේ ඒ අපේ විශ්‍රාමල දිසාපතිතුමානේ. පස්සේ නම් මොකද හිතගෙන? ඔක කියන්න. ඒ මසිරාම් මොකද ප්‍රශ්නයක්ද? කියවන්නකෝ. තරුණ දේශපාලකයෙකුට ලිංගික අල්ලස්. දකුණේ තරුණ දේශපාලකයෙකුට ලිංගික අල්ලස් දීමට තැත් කළ සුපිරි ගණිකාවක් පොලිස් දෙලේ. සිද්ධිය පසුපස දකුණේම වැවිලි හා ඉදිකිරීම් ව්‍යාපාරිකයෙකුට ඇතැයි සැකයක්. එතකොට කවුද මේ දේශපාලනඥයා? හිරන්ද? දේශපාලඥයා නෙමෙයි ප්‍රශ්නේ. කවුද දකුණේ ව්‍යාපාරිකයා? අයිය මං කොහොමද දන්නේ? මේ අයිය කියන්නේ මං කියලාද? අයියේ මේ මගේ දුව කසාද බඳින්න ඉන්න මගේම නෝනගේ අයියගේ පුතාට මං එහෙම දෙයක් කරයිද? මස්සිනා මෙහෙම දෙයක් නොකරන්න පුළුවන්. ඒ වුණාට මස්සිනාගේ යාළුවෝ මෙහෙම දෙයක් නොකරයි කියලා හිතන්න අමාරුයි. විශේෂයෙන් හිරන්ලව තමගේ වැරදි ව්‍යාපාර කරගන්න බැරි වෙච්ච අය. ඒ කියන්නේ අයියේ ගජනායක. ඒත් අයියේ මේ නිවුස් එකේ හැටියට ඒක සැකයක් විතරයි. ඒකත් ඇති කරලා තියෙන්නේ මීඩියා එකේ. ඒ වුණාට පොලිසිය තාම මේකට කිසිම කෙනෙක් ඇරස් කළා නැහැ. හරියට සාක්ෂි සම්පූර්ණ කරගන්න බැරි වෙච්ච හින්දා ගජනායකව ඇරස් කරන්න බැරි වුණාට ස්ථිරවම මේ වැඩේ කරලා තියෙන ගජනායක. මේ කතාව ඇත්තක් නම් මේ යකාව ගින්ගඟේ ගිල්ලුවත් මට මදි. රටේ නීතියක් තියෙද්දී රජකාලේ දඬුවම් දෙන්න ඕන නෑ. මට මිනිහව මුණ ගැස්සන්න. ඉතුරු හරිය මම බලා ගන්නම්. මං යනවා. අයියේ තේ කප් බිල යන්න ඉන්නකෝ. නංගි. තේ බිබි සතුටු සාමිච්චියේ ඉදිරියෙන් පුළුවන් තත්ත්වයක නෙවෙයි මං ඉන්නේ. ඒ වැඩේට මම වෙන වෙලාවක ඉන්නම්. මං යනවා. නෑ මචං වැඩේ හොඳට ගියා. හොඳට ගියා. ඔව් කට්ටිය ඔක්කොම එන්ජෝය කරා ස්ටාෆ් එක මම. ඔව් හොඳට ගියා. හරි මචං හරි. ඕකේ මම කෝල් එක දෙන්න. එක්ස්කියුස් මී සර්. යස්. සර් මට එන්න කියලා කිව්වේ.
මේ ඉරුදිනි වාගේ ඩීටේල්ස් වා HR එකට දුන්නද? ඔව් සර්. ඇයි එහෙම කළේ? මට හිරාන් කියවනවා ජොබ් එකට එන්නේ නැහැ කියලා. මේ සර් මට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද ඉරුදිනි? නැහැ සර්. එහෙනම් ඇයි ඔයා රස්සාවට එන්නේ නැහැ කියලා හිරාන්ට කිව්වේ? සර් මේ සර්ට එක ප්‍රශ්නයක් නම් මං ආයෙත් ගෙදර යන්න. මට විනාඩියක් දෙන්නකෝ. මං ආපහුවට කතා කරනවා. දැන් වැඩ යන්න. මේ ඉරුදිනි මං වාට යන්න කිව්වේ ගෙදර නෙමෙයි අපට එළියෙන්. හලෝ මන්ත්‍රීතුමා, ගුඩ් මෝනින්. මොනාද මන්ත්‍රීතුමා මේ මන්ත්‍රීතුමාලා ගැන පත්තරවල යන බෑඩ් නිවුස්? ඈ උඹමනේ මචං මට කියලා තියන්නේ මන්ත්‍රී කෙනෙක් වුණාම සතියකට එක දවසක්වත් නිවුස් එකක් මවන්න ඕනේ කියලා. මට නිවුස් මවන්න දෙයක් නෑ බා. නිවුස් මාව හොයාගෙන එනවා. උඹ ඒක ගැන කතා කළේ? ඒකත් එකක්. ඒත් ඒක නෙමෙයි වැදගත්ම කාරණේ. අර උඹ එන්නේ නැගේ මුණාදී සහෝදරී. අන්නද රස්සාවට ඇවිල්ලා? නෑ. උඹ කිව්වද කියලාට මං කවුද කියලා? ආ. කියන්නේ කිල්ලු මේ ඥාති සහෝදරි නෙමෙයි නේ. අනේ ඇත්තට බං එකාතකට ඔය දේශපාලකුව ගැන මීඩියා වල කියන කතාවල ඇත්ත කතාව එක අනිත් පැත්තද කියලා මට හිතනවා බං. එතකොට උඹ මං ගැන හිතාගෙන ඉන්නේ එහෙමද? මං මෙච්චර කල්ලන් එහෙම හිතන් හිටියේ නෑ. හැබැයි ඉතින් දැන් නම් එහෙම හිතුවත් වරදක් නෑ කියලා හිතනවා. මේ මට ඇත්ත කියපන්. කවුද මේ ඉරුදුනි? ඔබ හිතාගන්න දෙයක් හිතාගන්නේ. හැබැයි මචෝ මම කවුද කියලා නම් ඉරුදුනට කියන්න එපා. හරිද? හරි හරි හරි. මං උඹෙන් අහන අවසාන ප්‍රශ්නේ. මට කියපන්. ඔය කෙල්ලව මං ජොබ් එකේ තියාගන්නද එපාද? ආ හරි. ඒ කියන්නේ අද ඔබ මේවත් වෙනවනේ. හරි මචං. ඕකේ බයි. ඕකේ. හලෝ සූරි. මොකද මේ ඇතුළට නැවිත එළියට වෙලා පණිවිඩ එවන්නේ? මේක රෙස්ටුරන්ට් එකක්. කාටත් පොදුවේ විවෘතයි. හැමෝටම විවෘත පන්සලකට දේවාලයකට ඇරෙන්න හැමෝටම විවෘත රෙස්ටුරන්ට් එකකට මං ගොඩ වෙන්නේ නැති විත්තිය ගජේ දන්නෝ. හොඳයි එහෙනම්. සූර්යේ හැමෝටම විවෘත මේ වගේ තැනකට එන්න ඇත්තේ මොකක් හරි වැදගත් කාරණාවකට වෙන්න ඕනේ. මේක ගජේ වැදගත් විදිහට කතා කරන්න පුළුවන් කාරණාවක් නෙවෙයි. ගජේ අද උදේ පත්‍රය බැලුවා නම් ඕ හෝ 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 ත්‍රිත් බැලුවා ටීවී රේඩියෝ දෙකේ නිවුසුත් ඇහුවා. සූරි කවදාවත් නැතුව මේ වගේ තැනකට මාව හම්බෙන්න ආවේ මොකද කියලාත් මට දැන් තේරෙනවා. ඉරාංගේ තාත්තා බයගෙදරට ඇවිල්ලා මට තර්ජනය කළා ගියා. හරියට මේ කුමන්ත්‍රණයට මාත් හවුල්කාරයෙක් වගේ. මට දැනගන්න ඕනේ මෙච්චරයි. මේ වැඩේ කෙරුවේ ගජේද? එහෙම නැත්නම් වෙන කෙනෙක්ද? මං එක කලේ මං දැන් උත්තරේ හම්බ වුණා. පොලිසියෙන් මේ ගැන ප්‍රශ්න කරන්න තාම ආපු නැති එකේ සූර්යවිල්ලා මගෙන් මේ ගැන ප්‍රශ්න කරන්නේ මාව ඇරෙස් කරන්න. මීඩියා එකට මේක හොට් නිවුස් එකක් වුණාට
හිරාන්ට බෑ කෙල්ල මිනිහ ළඟට ගියේ ලිංගික අල්ලස් දෙන්නමයි කියලා ඔප්පු කරන්න. නඩුව යන්නේ කොයි අතටද? ඒකේ වාසිය විත්තියටද පැමිණිල්ලටද කියන එක මට වැදගත් නෑ. මට දැනගන්න ඕනේ කරන්නේ මේක කෙරුවේ තමුසේද කියන එක විතරයි. දැන් සූරි උත්තරේ දන්නවනේ. දැන් මොකද්ද ඉතින් මට කරන්න හදන්නේ? මාත් හතේ යටේ පන්තිවලට විතරක් ඉගෙන ගත්ත එකෙක් නම් තමුසේව නිරුවත් කළා ආරමැද්දේ හිටෝලා වෙඩි තියනවා. ඒ තමුසේගේ වාසනාවට මම නීතියත් ඉගෙනගෙන තිබුණා. නීතියෙන් කරන්න ඕනේ දේවල් තුවක්කුවෙන් කරන මෝඩියෙක් නෙමෙයි මම. හොඳයි කජේ, අපි මේක බලාගමු. නීතියට වැඩ කරන්න කලින් හෘද සාක්ෂියට වැඩ කරන්න පුරුදු වෙන්න. සූරි දන්නවා ඔය හිරාන්ව පාර්ලිමේන්තු යවන්න මං කොච්චර සල්ලි වියදම් කරාද කියලා. එහෙම වියදම් කරපු මට මගේ ප්‍රොජෙක්ට් එකට එක අස්සනක් ගහන්න මිනිහට බැරි වුණා. මිනිහා මිනිහගේ ඇති පෙන්නුවා. මං දැන් මගේ හැටි පෙන්නමින් ඉන්නවා. හැබැයි තාම පෙන්නලා ඉවරත් නැහැ. ඉරානු පාර්ලිමේන්තු යවන්න තමුසේ වීදම් කෙරුවේ සල්ලි විතරයි. ඊට වඩා කැපකිරීමක් මම කළා තියෙනවා. ඉරාන්ගේ දේශපාලන ගමනට බාධාවක් වෙන්න හිතන්නවත් එපා. මම ඉන්නකම් ඒ වැඩේ කරන්න මම කිසි එකෙකුට ඉඩ දෙන්නේ නැහැ. ඉරාන්ට දුව දෙන්න බලාපොරොත්තුෙන් ඉන්න සූරිට කරන්න පුළුවන් දේට වඩා වැඩි යමක් ඉරාන්ට ඡන්දෙ දීපු ඡන්දදායකින්ටයි මිනිහව පාර්ලිමේන්තු යවන්න වියදම් කරපු මං වගේ මිනිස්සුන්ටයි කරන්න පුළුවන්. මන්ත්‍රීවරු හදන්නත් පුළුවන් අපිට, මන්ත්‍රීවරු මකන්න. ලංකාවේ දේශපාලන ඉතිහාසෙම මං හිරාන්ගේ නම මකලා දානවා. අන්න ඒක හොඳට මතක තියාගන්න. දෙයියනේ. දෙනි මං වට ස්නැක් එකක් එවුවා, අපි යන්න තියම්මුණාද? ඔව් සර්. ආ ඔකේ. මේ සර් මට තව ගොඩක් වෙලා මෙතන ඉන්න වෙයිද? වාඩි පොඩි වෙලාවක් ඉන්න වෙනවා හිරාන් එනකම්. මොකද හිරාන් ඉන්නේ අද කොළඹ. ඒ නිසා එනකම් පොඩ්ඩක් ඉන්න. සර් මගේ අපොයින්ට්මන්ට් එක ගැන කතා කරන්න මොකටද මිස්ටර් හිරාන් එනකම් ඉන්නේ? මං වාට කිව්වනේ දිරුදිනි මේ පෝස්ට් එකේ තියෙන වැදගත්ම දේ විශ්වාසය කියලා. ඔව් සර්. ඉතින් ඔය එක දවසක අපිට එනවයි කියනවා. තව දවසක එන්නේ නැහැ කියනවා. ඉතින් අපි කොහොමද විශ්වාස කරන්නේ? සර්ට මිස්ටර් හිරාන්ව නම් හරි විශ්වාසයිනේ. ඔව්. මට හිරාන්ව විශ්වාසයි. මොකද හිරාන්වයි මම ඉගෙන ගත්ත එකම කොලෙජ් එකේ. ඒ නිසා මට හිරාන්ව විශ්වාසයි. ප්‍රශ්නේ තියෙන්නේ හිරාන් රෙකමන්ඩ් කරලා මං ගාවට එවපු කෙනත් ඒ වගේම විශ්වාසවන්ත කෙනෙක් වෙයි කියලා මං විශ්වාස කරා. හැබැයි ඉතින් ඒක එහෙම වුණේ නෑ නේද? ඉතින් සර්ටයි තීරණයක් ගන්න බැරි. මාව තවදුරටත් මේ කම්පැනි එකේ තියාගන්නවද නැත්නම් මාව ගෙදර යවනවද කියලා. මොකටද මිස්ටර් හිරාන්නනකම් බලාගෙන ඉන්නේ? ඔයා මේ කම්පැනි එකේ ලීගල් ඔෆිසර් පෝස්ට් එකට නම් හොඳටම ගැලපෙනවා කියලා මට පේනවා. කලබල නැතුව පොඩ්ඩක් කොහොම ඉන්නකෝ. හිරාන් තව ටිකකින් එයි. ඊට පස්සේ අපි කතා කරමු. බඩේ ලයි. මම මේ අමාත්‍යංශය බාර ගන්න යන ගමන් කියලා හිතුවද?
සර් මම අමාත්‍යංශයක් බාර ගන්න යනවා නම් සර්ට හම්බෙන්න ඕන ආරක්ෂක අමාත්‍යංශය. එහෙම නැත්නම් අධිකරණ අමාත්‍යංශය. මොකද සර් ලංකාවටම ඔප්පු කරලා පෙන්නුවා තවමත් නීතිගරුක මන්ත්‍රීතුමල්ලා ඉන්නවා කියලා. හැබැයි සිරි මට ආරක්ෂක අමාත්‍යංශය හම්බෙයි කියලා හීනෙන්වත් හිතන්න එපා. මොකද මම තමුසල වගේ සීතල පොලිස් කාර්යයන්ව සේවෙන් අයින් කරලා ගමේ යවන කුමරු කොටාගෙන පොලිස් දෙපාර්තමේන්තුව රුපියල් ලක්ෂ ගාණක් වියදම් කරලා ඕගොල්ලන්ව ට්‍රේනින් කරන්නේ එක එක්කෙනා ඉස්සරහා ඔළුව කසන්න නෙමෙයි. නීතිය හරියටම ක්‍රියාත්මක කරන්න. තේරුණා? තේරුණා සර්. සර්. මොකද මේ? දිනු හදිසියේම වෙඩින් එකක් ගන්න යනවා. මට සම්මා වෙන්න සර්. මම ඊයේ සර් ගැන වැරදියට හිතුවා. සර් වගේ මහත්මා ගතිගුණ තියෙන කෙනෙක් එක්ක වැඩ කරන්න ලැබීමත් මට ලොකු සතුටක් සර්. මම ඕගොල්ලන්ගේ සතුට කවදාවත් අතුරු ගන්නේ නැහැ. ඒක පොරොන්දු. දැන් මෙයා මේම කිව්වට බලන්න එපැයි නටපු නැටිල්ල. මම රස්සාවෙන් අස්සෙනවා. මට ලැජ්ජයි මේ වගේ තැනක වැඩ කරන්න. සර් එක දැක්කම දැන් මෙතනින් අයින් කරනවා මෙයා. වැරදි වැරදි විදියට හොඳ දේ හොඳ විදියටත් දකින්න පුළුවන් කෙනෙක් මගේ සෙක්‍රටරි වීම ගැන මම සතුටු වෙනවා. ඔය දෙන්නත් මේ මෙයාව බලලා වැඩ කරන්න පුරුදු වෙන්නකෝ. හැම එකටම යස් යස් කියකින් නැතු. මන්ද යනෝ මම එන්න පරක්කුනෝ දිගින් දිගට කෝල් කරන්න එපා මම කෝල් කරන්න ඕගොල්ලෝ කාලා බීලා බැටරි කරගෙන ඉන්න යස් සර් ඇඳලා ඉවරද තාම 10 ඇඳලා ඉවරද මන් තමුසිට මේක ඇඳලා ඉවර කරන්න කිව්වේ හෙට ගහන්න නෙවෙයි අද ගහන්න. තව කොච්චර කඳින්න තියෙනවද? මේකනේ සභාපතිතුමා. පෝස්ටර් 50ක් අතින් අඳිනවා කියන එක ලේසි වැඩක් නෙමෙයිනේ. අර මං කිව්වා වගේ ප්‍රෙස් එකකට බාර දුන්නා නම් මෙලහට අලවලත් ඉවරයි. ප්‍රෙස් එකකට දීලා ප්‍රසිද්ධියේ print කරන්න මේක චන්දකාරට ගන්න පෝස්ටරයක් නෙවෙයි. මේක මඩ පෝස්ටරයක්. හිරාන්ට මඩ ගැහුවේ මමයි කියලා මගේ අත් දෙකේ මඩ ගහගන්න උමනාවක් මට නැහැ. ඒ කියන්නේ මේ මන්ත්‍රීතුමා අමනාපය කියලා සභාපතිතුමාගේ බයක් තියෙනවා. බය හිතවත් කන් නැති වෙනවට නෙවෙයි අයිසේ. එහෙනම් එකම පක්ෂයේ මන්ත්‍රීලා ප්‍රාදේශීය සභා සභාපතිලා එලිපිට ප්‍රසිද්ධියේ මඩ ගහ ගන්න ගියාම ඒකේ වාසිය තියෙන්නේ විපක්ෂයේ උන්ට. අයිසේ දේශපාලනය කියන්නේ අඟේ ඉඳන් කන කන ගේම් එකක්. මොකද? මොකද තමුසේ තනියෙන් හිනා වෙන්නේ? නෑ නෑ. මේ සභාපතිතුමා කිව්වනේ මේ අර අඟේ ඉඳන් කන කන කතාව. මම මේ කල්පනා කරුවේ මේ අපේ මන්ත්‍රීතුමාගේ කොහෙද අන් තියෙන්නේ කියලා. අන් නැත්තම් අර වගේ අතට ආපු chance එකක් අතාරිනවද අයිසේ? තමුසේ ප්‍රවෘත්ති වලට ඒ කෙල්ලව දැක්කද? මම හිරාන් වුණා නම් ඔය කෙල්ලව පොලිසියට අල්ලලා දෙන්නේ නෑ. කොහේ හරි පළාත් සභාවකට ටිකට් එකක් දෙනවා. චාරිත්‍රයක් නැති කෙල්ලෙක්ට මිනිස්සු ඡන්දේ දී සභාපතිතුමා තමුසේ හිතාන ඉන්නේ පළාත් සභාවල ඉන්න ඔක්කොටම චරිත සාතිකයක් තියෙනවා කියලාද? නෑ මේ චරිතයක් තියෙනවා. තමුසේ අනුන්ට චරිත සාතික දෙන්න කලින් තමුසේගේ වැඩේ හරියට කරනවා. තේරුණාද? ගන්නවා බලන්න දැන් ওই තමුසේ ඇඳපු පෝස්ටරය. ඉරානයා බඩුත් එක්ක පොලිසියට අහුවෙලා බලේ හින්දා බොලේ මෙන්න මූ හොඳ මිනිහෙක් වෙලා පොලිසියේ කෙල්ල දාලා ගියත් ඔහොම ලිස්සලා වරෙන් ගමට දෙන්නම් අපි කොස්ස ඉදලා උස්සලා ෂාෂාෂාෂා නියමෙටම ලීලා තියෙනවා අයිසේ. මේක ගමේ විතරක් ගහන්න ඕන පෝස්ටරයක් නෙවෙයි ඔයි මුළු දිස්ත්‍රික්කෙම ගහන්න ඕන පෝස්ටරයක්. මේක නියමෙට ලියලා තියෙනවා. මෙදාපාර හිරාණයා සුනේසුන්. ආයේ කතා කරන දෙයක් නැහැ. හිරාණයා සුන්. මේ ඔයා මේක දැක්කද? යනවා නම් අනේ මං අර. ඕවා ඉන්නම් වැඩක් නැහැ.
අපි වෙන දෙයක් ගැන කතා කරමු. ඔයාට මාත් එක්ක කතා කරන්න කිසිම දෙයක් නැත්නම් අපි තාත්තිගේ ස්ටේට් එකේ අකවුන්ටන්ට් විදියට ඔන්න ඔය තියෙන මොන හරි කතා කරමු. මං ජොබ් එකේ ප්‍රශ්න ගැන ඔයත් එක්ක කතා කරන්නේ නැහනේ. මං ඒ වගේ තාත්තත් එක්ක කතා කරන්න. මං ඔයාලට මේ පිච් එක පෙන්නුවේ ඔයා දැනගන්න ඕනේ මේ වෙනකොට හිරාන්සයට විරුද්ධව කොච්චර සෝෂල් මීඩියා ප්‍රමාණයක් මඩ ගහනවද කියන එක. ඔව්වයි නම් වැඩක් නැහැ. චන්ද දායකින් ඉන්න කෝටියකට වැඩි. ඕකෙන් ඔය FB එකේ net එකේ ඉන්නේ 112යි. එතනිනුත් භාගයක් fake profiles. උන් ඉතින් කොහොමත් බලගෙන කාට හරි මඩ ගහන්න. බොරු වුණත් ඇත්ත වුණත් ඒගොල්ලෝ ප්‍රෙසිඩන්ට් වුණත් මඩ ගහනවා. අපිට ඒක නවත්තන්න බෑ. අපේ රටේ මිනිස්සු පන්සල් යන්නේ සෙරප්පු හොරකම් කරන්න. මලගේකට ගියොත් සූදුවට. යාල ගියොත් බොන්න. අන්න ඒ වගේ තමයි ඔය සෝෂල් මීඩියා යූස් කරන කට්ටිය. මම ඇත්ත කියන්නේ. දවා මොකද සෝෂල් මීඩියා යූස් කරන්නේ? වැඩ ගොඩකින් ඔළුව හිර වුණාම පොඩ්ඩක් විතර හිනා වෙන්නේ. කාට හිනා වෙන්න දන්නේ? ඔය බොරුවට එක එක්කෙනාට කිසි තේරුමක් නැතුව මඩ ගගා බොරුවට හිනා වෙන්න. මිස් දැන් ගොඩක් වෙලා නේද? තාම ගියේ නැද්ද? තව ටික වෙලාවක් ඉන්න. කොහොමද? මම ආයෙනකන් සෑහෙන වෙලාවක් මෙතන බලාගෙන හිටියා. ඔයා මං එනකන් බලාගෙන හිටපු කාලෙට ගෙවීමක් කරන්නේ. කාලේ වටිනාකම් මුදල් වලින් මනින්න බැහැ මිස්ටර් හිරන්. මාව රස්තිය හඳ නොකර මං ඉල්ලපු රස්සාව මට දෙන්න ඕට කීයක් ඕනද? රස්සාවක වටිනාකමත් මුදල් වලින් මනින්න බෑනේ. මම ඒක දන්නවා. නැත්නම් මම මෙච්චර වෙලා මෙතන රස්තිය හද වෙන්නේ නැහැ. එතකොට ඔයා මෙච්චර වෙලා මෙතෙන් වෙලා බලාගෙන හිටියේ මං එනකන් නෙමෙයි. නැහැ. මගේ සුදුසුකම් වලට රස්සාවක් තිබුණත් මට ඒක ගන්න ආයෙනකම් මෙතෙන්ట్లా ඉන්න කියලා මිස්ටර් අමනුගම කියපු නිසා. මොකද සුදුසුකම් කතාව? මම අර අමනුගමට වව රස්සාවට ගන්න කියලා කියපතද? ඒ විතරක් නෙමෙයි. මම රස්සාවට එන්නේ නැහැ කියලා ඒ වෙනුවට වෙන කාවරි ගන්න කියලා කියපු කතාවත් මම දන්නවා මිස්ටර් හිරා. ඒ කතාව දන්නවනම් අයියෝ මං එනකම් බලාගෙන හිටියේ. මේ කතාව ඇත්තද කියලා මට වගේ දැනගන්න ඕන නිසා. ඔය ගොඩක් වැරදි කරන දේශපාලකයෝ අතරේ හරි වැඩක් කරන හිරාන් අයියා වගේ අයටත් වගේ ඔය සයිබයාලු ඔය මඩ ගහන ඒවා බල බල ඔය ඇති වෙන්න හිනාවේ. මට නම් ආයෝ පෙන්වන්න එපා. මම මේ දේවල් ඔයාට පෙන්නුවේ ඔයත් එක්ක තියෙන යාළුකමට. ඔයත් එක්ක තියෙන හිතවත්කමට. ඇත්තම කියනවා නම් ශෂිනි මිස් ඔයා හිරාන්සර් ගැන බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා කියලා මට දැනෙනකොට මේ තියෙන තත්ත්වෙට මට ඔයා ගැන පොඩි බයකුත් දැනෙනවා. දැන් ඔයා කොහොමද දන්නේ මං හිරාන්යට ක්‍රෂ් කියලා? මම ඔයාට කවදාවත් එහෙම දෙයක් කියලා තිබ්බේ නැහැ. ගෑනු ළමයි පිරිමි ළමයි ගැන හිතේ තියෙන අදහස් කටින්ම කියන්න ඕනේ නැහැ. ඒ වැස් දෙක බැලුවම පේනවා. ආ. ආ ඔය කියන දෙයක් නැහැනේ මගේ හිතේ ඉරන් අයියා ගැන. හැබැයි තින් තමන්ගේ චරිතෙර වෙන හානිය ගැනවත් හිතන්නේ නැතුව අර ට්‍රික්සි කියන කෙල්ලව පොලිසියට අල්ලලා දීපු දවසේ ඉඳන් මට නෑ හිතුණා මං කවදරි කසාද බඳිනවනම් කසාද බඳින්න ඕන හිරාන් අයියා වගේ කෙලින් මිනිස්සෙක්ව කියලා. ආ. ඔයා රස්සාවට ආපහු එන්නේ නැහැ කියලා ඩිල්ෂන් නැතේ පණිවිඩයක් කියලා තිබුණා. අනිත් එක මම දැනගෙන හිටියේ නෑ ඔයා මෙච්චර ඉක්මනට අදහස් වෙනස් කරන කෙනෙක් කියලා. මම්මගේ අදහස් වෙනස් කරන්නේ නැහැ විශ්ටිරන්. ඔයයි මගේ අදහස් වෙනස් කළේ. මං එක කලින් දැනගෙන හිටියනම් මං කවදාවත් මේ රස්සාවට එන්නේ නැහැ. ඒක පුදුම කතාවක්. මම කොහොමද ඔයාගේ අදහස් වෙනස් කරන්නේ? අපි දෙන්න එදාට කොෆි ෂොප් එකේ හම්බ වුණාට පස්සේ ආපහු හම්බ වුණේ නැහැ. අයි මගේ ෆෝන් එකට සෝරි කියලා මැසේජ් එකක් එවලා තිබුණේ. කවුද?
ඔයා මම ඔව් මං ජීවිතේට කෙල්ලෙකුට සෙනස යවලත් නෑ යවන්නෙත් නෑ ඔයා හොඳයි නඩුවකට බොරු සාක්ෂි දෙන්න යවන්න ඔයා කොහොමද හරියටම මගේ මූණ දිහා බලාගෙන නොමිච්ච දෙයක් වුණා වගේ කියන්නේ එදිනේ ඔයා කොහෙන්ද බොරු කියන්නේ කියලා ගත්තා ඔය ෆෝන් එක වාගේද නැත්නම් ඔය කියන්නේ දහද නැහැ මට ওই නම්බර් එකෙන් තමයි મેસેජ් එක එන්නේ තිබුණේ වෙන්න බෑ මේ මම ඔයාලට කෝල් කරේ නැත්නම් ඔය එකක් නැහැ කියලා කියන නිසා සෙනේ සෙනේ ඔය මේක දැක්කද අපේ පුතාට විරුද්ධව පෝස්ටර් ගහලා නෝලන්ද කැලෑවත්තද කොහෙද මේ ගලවලද අපේ ගෙදර තාප්පේ අර ඉස්සරහ ගෙදර දුව කෝල් කරලා කියද්දි මාත් දැක්කේ මුළු ගමේ මලවලා ඒකත් කිව්වේ ඒ දුවමද කවුරු කිව්වහම් මොකෝ මෙහෙම දෙයක් සිද්ධ වෙලා තියෙනවා නම් අපි කටවහගෙන ඉඳලා හරියනවද අපි කෑ ගැහුවා කියලා හරියනවද නිරූපා ඒත් නෑනේ මම මාට පාරට බහලා කෑ ගහන්න කියන්නේ නෑනේ ඔය පෝස්ටර් ටික ගලවලා දාන්න කියලා කියන්නේ වැරද්දක් වහගන්න හදන්නේ වැරදි කරන මිනිස්සු අපේ පුතා වැරද්දක් කළා නෑනේ ඉතින් අපි අය නිකන් කලබල වෙන්නේ සෙනෙමේ මම අම්මා කෙනෙක් මගේ පුතා නොකල වැරද්දක් කියලා පෝස්ටර් ගහලා ගම පුරා මං කොහොමද දවස ගෙනින්නේ ඒ දරුව ගමට එනකොට ඕවා දැක්කොත් එයාගේ හිත රිදේ. ඒ ගැන හිතලවත් ওই ටික අයින් කරලා දාන්න. පෝස්ටර් ටික ගලවලා දාන්න. නෑ. කින්ද කෑගේ වට ගඳ පෙරලෙන්නේ නෑ. පුතා මන්තරංග තුක ගණන් ගන්නෙ නෑ. ඒ කියන්නේ ආ මේ පෝස්ටර් ටික ගලවන්නේ නෑ. නෑ. ඔයා කියන දේ අහලා මං ওই පෝස්ටර් ටික ගලවලා දැම්මොත් ඔය තාප්පවලම හිට උදේට තව පෝස්ටර් එකක් වදීවි වැරද්ද වහගන්න පෝස්ටර් ගැලෙවුවා කියලා. එතකොට අපි ඒ පෝස්ටර් එකත් ගලවනවද? මේ පුතා වැරද්දක් කරන්නේ නැතුව මේ පෝස්ටර් වල දාලා තියෙන පුතා වැරද්දක් කළා කියලා. උගත් මිනිස්සු මේවා හිතන්නේ නැති වුණාට නූගත් මිනිස්සු මේවා ගැන ගොඩාක් හිතනවා. ඒ කට්ටිය මේවා කොයි විදිහට බාරගනින්ද දන්නේ නැහැ. නිරූපා උගත් උනත් නූගත් උනත් මේ ගමේ ජීවත් වෙන මිනිස්සු දන්නවා පුතා කවුද කියලා. අපේ පක්ෂයට වැටුණු ඡන්දවලින් 70%ක්ම ලැබිලා පුතා දිනු ඒකනේ. ඔන්නෝ කවුදක් කියලා දාන්න. නෑ. මම මේක ලේසියෙන් අතාරින්නේ. ඔයාට මේ දේ කරන්න බැරි නම් කියන්න. මම පාරට බහැල් ওই පෝස්ටර් ටික අයින් කරලා දාන්න. එහෙම නැත්නම් ඔයාට ඒ පෝස්ටර් ගහපු තාපත් පෙරලන්න වෙනවා. එහෙම නැත්නම් සිද්ධ වෙන්නේ ජීවිත කාලෙම පෝස්ටර් ගලව ගලව ඉන්න. මගේ පුතා වෙනුවෙන් ජීවිත කාලෙම මම පෝස්ටර් ගලවන්න ලෑස්ති. සිරි සර් ශාන්ත කියන කතාව ඇත්ත. අනුරාධපුරේ ඉඳලා කොළඹ වෙනකොට පවුලක්ම බඩේ දාගෙන දාවේ. මේක මට නෙමෙයි සර්. එහෙනම් සර් යාළුවද? ඩිල්ෂන් මහත්තයා. ආ ඩිල්ෂන් නෙවෙයිලද? එයාට ඔය පැණි බීම හරියන්නේ නැහැ. එයාට ඕනේ සැර කෑමක් බීමක්. මම දෙන්නම්. මං ගිහින් යන්න. කවුද? ගමන ගමන මං ගිහින්. ඔයා යන්න පොල්ල. කවුද කියන්නේ මට සැර කෑම බීම ඕනේ කියලා? ඒ මේ මොකද කියන්නේ? മന്ത്രി උනාට පස්සේ කුඹලෝමෙක් උනාද? මට ඇත්ත කියපන්. උඹ මොකටද මගේ ෆෝන් එකෙන් ඉරුදිනේට මැසේජ් එවන්නේ? කවුද කියන්නේ? නෑ නෑ, වැඩක් නෑ නේ. ඇත්ත කියපන්. කවුද ඉරුදිනේද කිව්වේ? උඹට ඒක වැඩක් නෑ ඇත්ත කියපන්. හරි මං ඇත්ත කියන්නම් මගේ බෙල්ල අතහරින්න. ඉරාන් මේ මං උඹ යවන විදිහට ඒ කෙල්ලට ওই મેસેජ් එක යවුවේ නැත්තම් ඒක කවදාවත් අර ජොබ් එක බාර ගන්න නෑ. ඒකයි මං එහෙම කරේ. කමකේ
මං හරිම හිතේ වේදනාවෙන් හිටියේ අපේ මේ සූර්ගේ යාළුව කරන වැඩින්දා අය අපිත් එක්ක තරහ වෙලා ඇති කියලා. මහත්තයා කරන වැරදි වලට නෝනා වත්තඩංගුට ගන්න නීතියක් ලෝකේ කොහෙවත් නැණි නංගි. අනික හිතවතුන්ගේ වැරදි වලට අපි නොහොඳ නොක්කඩ වෙනවා නම් ඒක එච්චර හොඳ බුද්ධිමත් තීරණයක් නෙවෙයි. අයියේ මේ සුජාත කෝල් කරලා කිව්වෙන් පස්සේ අයියා හදිසි උදනාකට වෙලා ඉන්නවයි කියලා මම බය වුණා මොකක් හරි කරදරයක් වද්ද කියලා. ෆැක්ටරි එකේ මීටින් එකක් දාගෙන තියෙද්දි ඒකත් කැන්සල් කරලා දුවගෙන ආවේ මොකද උනේ කියලා බලන්න. ඒ හැටි කලබල යන්නේ මේ නංගියක පාට කලබලලා කෝල් කළානේ. මම දන්නවනේ මම වාට කෝල් කරනවා. ඒකනේ අයියා කෝල් එකක් දුන්නා නම් මෙහාට එන්න ඕනෙම නැහැ. එහෙමනම් මම එහාට එනවා. අපිටත් කාලෙකින් ඒ පැත්ත යන්න බැරි වුණානේ නේ සුජාතා. අයියා ඉතින් මොකද හදිස්සියම මෙහෙ ආවේ? මල්ලි දන්නව ඇතිනේ හිරාන්ට විරුද්ධව ගමේ පෝස්ටර් එකක් ගහලා තියෙනවා. මේ සිද්ධියෙන් නිරූපා හුඟා කලබලෙට පත් වෙලා මට උනේ පෝස්ටර් ටික ගලවලා දාන්න. අයියේ මේ මගේ මිනිස්සු ටික දම්මලා ඔය පෝස්ටර්ස් ටික ගැලවුවොත් හොඳයි කියලා මටත් හිතුණා. ඒත් අපි ඒක එහෙම කරන්න හොඳ නෑ අයියේ. එහෙම කළොත් ගමේ මිනිස්සුන්ට වැරදි අවබෝධයක් යනවා. හරියට හරි. මාත් ඉන්නේ ඔයා ඉන්න තැනමයි. කොහෙද ඉතින්? තාත්තලට තේරෙන දේ අම්මලට තේරෙන්නේ නෑනේ. ඒකළු ඉතින් බොහොම සංවේදී උදවියනේ. අනේ ඉතින් අපි සංවේදී වෙන්නේ ඕගොල්ලගේ රළු තීරණ වෙනස් කරන්න ඕනේ නිසානේ. මං නම් කියන්නේ ඔය පෝස්ටර්ස් ටික ගැලවුවොත් හොඳයි කියලා. මං ඔය පෝස්ටර්ස් ඔක්කොම ටික ගලවනවායි. හැබැයි ඒක කරන්නේ මමවත් අයියවත් මගේ මිනිස්සුවත් නෙවෙයි. එහෙනම් ඒක කරන්නේ කවුද කියලා අයියට හවස් වෙනකොට දැනගන්න හම්බ වෙයි. මට ඒක පුද්ගලයෙක් ගැන ලොකු සැකයක් තියෙනවා අයියේ. එයා ওই දේ කළත් නොකළත් මං ඒ පුද්ගලයා ලැව්වා ওই පෝස්ටර්ස් ඔක්කොම ටික ගලවලා දානවා. මේ ඔයා ආයිමත් ගජනායක එක පැටලෙන්නද හදන්නේ? අයියේ ඉරාන් කියන්නේ මගේ නෝනගේ අයියාගේ පුතා. එයා හෙට අනිද්දාම මගේ දුව කසාද බඳිනවා. ඒ කියන්නේ එයා මගෙත් පුතෙක් වෙනවා. අයියේ පුතෙක් වෙනුවෙන් තාත්තා කෙනෙකුට කරන්න බැරි දෙයක් නැහැ. අයියේ දැන් ගෙදර යන්න. මම ඒකට බලා ගන්නවා. මල්ලි ඒක මෝඩේ කරපු මෝඩ වැඩක් නිසා නිකුරුනේ ප්‍රශ්න ඇති කරගන්න එපා. අයියේ ඒකට බය වෙන්න එපා. ප්‍රශ්නේ ඇති වෙලා හරි නැති වෙලා හරි කෙරෙන්න ඕන දේ කෙරේ. මම ප්‍රශ්න ඇති කරගෙන වැඩ කළා වැඩක් නැහැ හිරා. දැන් බලන ඔච්චරයි. මේ රටේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරේ කවදාවත් නොකරපු වැඩක් හිරන් කළේ. මොකද්ද ඒක උනේ? මොකද්ද උනේ? අපේ විරුද්ධකාරයින්ට හිරාන්ව වට කරගෙන ගහන්න අවස්ථාවක් හදලා දුන්න එක විතරයි. මිනිසු ගල් ගහන්නේ පළෑති රුකට නිසා. මම ওই බොරු සද්ද සත පහකට මායින් කරන්නේ නෑ. එහෙම හිතන එක වැරදි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට හිරන් මේ කරපු වැඩේ ගල් ගහන්න නෙමෙයි මල් මාල දාන්න ඕන වැඩක්. විපක්ෂය ගල් ගහද්දී අපේ පක්ෂය ගල් අහුලලා දෙද්දී මට මල් මාලයක් දාන්න හිටිය එක මිනිහයි සර්. එමගේ ඩ්‍රයිවර්. මගේ කණ්ඩායමෙන් දකුණෙන් ආපු මන්ත්‍රී කෙනෙක් විදිහට මං හිරාන් ගැන අනාගතයේ පාර්ලිමේන්තුවට එන හැම කෙනෙකුටම දැනගන්න හැන්සාඩ් එකේ ලියවනවා.
මම මේ ගැන හොඳ කතාවක් කරනවා. හොඳ කතාවක්. පාර්ලිමේන්තුවේදී මං ගැන වර්ණනා කරන්න ඕනේ නැහැ සර්. ඊට වැඩිය මට වටිනවා සර් මෙහෙම කෙලින් මට කියන ගුණ දොස්. ඉරානි. දේශපාලනය කරනකොට ප්‍රසිද්ධිය ගන්න ඕන තැනදී අපි ප්‍රසිද්ධිය ගන්න ඕනේ. අපි මේ ගැන මාධ්‍ය සාකච්ඡාවක් ඇඳවලා කියමු. ප්‍රසිද්ධියට මාධ්‍ය පාවිච්චි කරන අදහසක් මගේ දේශපාලන දර්ශනයේ නැහැ සර්. අඩුමතරමේ පාලමක්, බෝක්කුවක්, කොන්ක්‍රීට් පාරක් හදලා නම දාලා බෝඩ් ඇල්ලක් ගන්න අදහසකුත් මට නැහැ සර්. අයිසෙ ඉරාන් ඔබතුමා කතා කරනකොට මටත් බය හිතෙනවානේ. මම මේ ආවේ සභාපතිතුමා කවුරු හරි එකෙක් හැංගිලා කරපු අසමජ්ජාති වැඩක් ගැන සභාපතිතුමත් එක්ක එලි පිටම කතා කරන්න. මටත් ආරංචි වුණා ඔය ගැන. මේ මිනිස්සුත් එක්ක කතා කරගෙන හිටියෙත් ඔය ගැනම තමයි. කිසි දෙයක් හරියට හොයන්නේ බලන්නේ නැතුව හිරාන් මන්ත්‍රීතුමාට විරුද්ධව පෝස්ටර් ගහලා තියෙන්නේ ඉස්කෝලේ ගිය එකක් නන් නෙමෙයි. සභාපතිතුමා ඉස්කෝලේ ගිහිලා තිනවනේ. නැතුව ප්‍රාදේශීය සභාවට එන්න ඕන පන්නරිය මන් ලබා ගත්තේ කොහොමද? ඉස්කෝලේ. ඒ කොහොමද? ගුරුරුන්ගේ අසාධාරණයට එරෙහිව ඒ කාලේ නම් සටන් කරලා. එහෙමනම් ඉරාන්ට විරුද්ධව ගම පුරාම පෝස්ටර් ගැහුවේ සභාපතිතුමා නෙවෙයි. සූර්යප්‍ර මහත්තයා මේ මොනවද කියනවාද? ඉරාන් මහත්තයාට පණ උනක් දෙන කොල්ලෙක් මම. ආත් හොයෝ ඉන්නේ ඔය වැඩේ කරපු එකා මොකද කියලා තමයි. ඇත්තටම සූර්යප්‍ර මහත්තයා ඔක මගේ අතට ආහුනොත් මං ඒ පෝස්ටර් ටික ගුලි කරලා ඔබන ඔගේ කටේ. ආයි ෂුවර්. ගුලි කරන්නත් කවන්නත් පෝස්ටර් ටික ගලවලා ඉන්න ඉපේ. සභාපතිතුමාට පුළුවන්ද සභාවේ මිනිස්සු ටික දාලා මට ඒ වැඩේ කරලා දෙන්න? ආදී සභාවේ මිනිස්සු දාලා? ප්‍රශ්නේ තියෙන්නේ මේකයි සූර්යප්‍රේම මහත්තයා. ඔය වැඩේ කරන්න ඕනේ අපි නෙවෙයිනේ. පොලිසියෙන්නේ. නෑ අපි වැඩේ කරමු. මෙච්චර කාලෙකට මම මේ සූර්යප්‍රේම මහත්තයා කියපු වැඩක් බෑ කියලා නෑනේ. අපි වැඩේ කරමු. මේ වැඩේ අදම කරෙන්න ඕනේ සභාපතිතුමා. ඔව් අදම කරමු. මේ සූර්යප්‍රේම මහත්තයා ඇත්තටම ඔය කැත වැඩේ කරේ කවුද කියලා දන්නේ නෑනේ. ඔය වැඩේ කරන්නේ නැත්තේ ගජනායක. මං ඒක යත් එක්ක බලා ගන්නම්. ඒ කවියක් මේ ගමේ ඉන්න කලාත්මක අදහස් තියෙන මිනිහෙකුගේ අදහස් ප්‍රකාශනය. අම්මයි ගැන එච්චර දුක් වෙන්න එපා. වාට නම් හැමදේම විහිළු පුතේ. කලාව කියන්නේ මිනිසුන්ට පාස කරන්නවත් ගල් ගහන්නවත් නෙමෙයි. මේ සිද්ධ වෙච්ච දේ වාගේ නමට පුංචි කැලලක් නම් සිද්ධ වුණා පුතේ. පිට මිනිසුන්ගේ හිතවල තියෙන කුණු වලින් මගේ චරිතයට කැලලක් කරන්න බෑ අම්මේ. එදා අර ට්‍රික්සි කියන ගෑණිව මම පොලිසියට අල්ලලා දුන්නේ නැත්තම් ඒ ගැණිගේ මායන් වලට මං අහුණා නම්
මගේ හෘද සාක්ෂියට වෙන කැලල මීට වැඩි ලොකු යම්. එහෙම එකක් වුණේ නෑනේ. ඉතින් ඒ නිසා අම්මා එක ගැන හිතලා සතුට වෙන්නකො. දිල්ෂාන මේ වගේ වෙලාවට මම කෝල් කරන්න. සෝරි අම්මා මට මිනා කර දෙන්න. ඔ දිල්ෂා. ඔ මචං ඔ. දිල්ෂාන නෙමෙයි මම ඉරුති. ඔව් හරි හරි මන් දන්නවා මේ 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 ඔව් මචං ඔව් ඔව් දිල්ෂා. ඔකේ බා. මචං මොන මචංද? මේ හිරාන් අයියේ. ඔයා තාමත් කතා කරන්නේ දිල්ෂාන් එක්කද නැත්නම් ඉරුදිනිත් එක්කද? අනේ සෝරි. දන්නවනේ ඉතින් අවේලාවේ කෙල්ලෙක්ගෙන් කොල්ලෙකුට ටෙලිෆෝන් කෝල් එකක් ආවම ඊවල් වල ඇති වෙන සංකීර්ණ ප්‍රශ්න. එහෙමත් ප්‍රශ්නද? එනෝ ඔය ෆෝන් එක දෙන්නකො ඔය නෝනට. මං එයාට කියන්නම් මං ඔයගේ යාළුවෙක් මිසක් වෙන කවුරුවත් නෙවෙයි කියලා. අපේ අම්මට නෝනා කියලා කිව්වේ ඔයා විතරමයි. අපේ අම්මට එක්ක ආන්ටි කියනවා. එහෙම නැත්නම් නැන්ද කියලා. මොකද ඒ පාර කතා නැත්තේ? දැන් ඇයි ඔයා මට කෝල් කරේ? ඔයා මට කිව්වනේ ආපහු මැසේජ් කරන්න එපා, කෝල් කරන්න එපා. ඔයා ඔයාගේ පාඩුවේ රසව කරගෙන ඉන්නවා. මට මගේ පාඩුවේ වැඩ දික් කරගෙන ඉන්න කියලා. ඉතින් ඇයි මේ? කෙල්ලෙක් ඕනට වැඩිය සැර වෙන්න ඕනේ නැහැ කියලා හිතුණා. ඒකයි කෝල් කරේ. ඒ කියන්නේ ගෑනු ළමයා හැදිලා. එහෙනම් කෑ ගහලා සොරි කියලා කියන්න බලන්න මුළු ගමටම ඇහෙන්න. ගමටම ඇහෙන්න කියන ඕන කමක් තියෙනවා නම් මම මොකටද ඔයාලට කෝල් කරන්නේ? පටිගත කරලා රේඩියෝ එකට දෙනවා. මන් තියෙනවා. ඔව් ඔව් පොඩකින් මට වැඩි කියන දෙයක් තියෙනවා. මොකද්ද? අර මැසේජ් එක ඔයාට ඉුවේ මම. දවාලේ එහෙම නැහැ කියලා කිව්වේ බොරුවට. කාට හරි පොඩි විහිළුවක් කරලා පොඩි සතුටක් ලබන එක මගේ මෝඩ හැබිට් එකක්. ඔයා වචනේ නේ කියන නොකිව්වට මෙතෙක් කල කියපු කරපු දේවල් වලින් මංව වඳුරගෙන හිටියේ. ඒකයි මංව හෙල්ප් කරපු ජොබ් එකේ වුණත් හිටියේ. එහෙම නැතු ඔයාට බය නෙවෙයි. මොකද්ද ඔයා කිව්වේ? ආයම කියනවා බලන්න. බෑ. ගුඩ් නයිට්. පොඩ්ඩක් ඉන්න. ඉරුදිනේ. හෙලෝ. හෙලෝ. ඉරුදිනේ. හෙලෝ. හෙලෝ. ආමේ. ඔව් ඔව් ඩිලිසා. ඔව් මචං. ඔයා කියන්නේ ඉරිදා ඉරිදා නේද? රයිට් රයිට් රයිට්. හරි හරි හොඳයි හොඳයි. කාට නැතත් අම්මට නම් බයයි වගේ. හිතන්නේ සභාපතිතුමා මේ තරම් මෝඩයි කියලා. නෑ ඔකට මෝඩයි කියලා කියන්න බෑ. ඔකට කියන්නේ බය කියලා. බය. විසුදු ගජනායක මහත්තයෝ මේ සිරිතුංග යකෙකුටවත් බය නැති මිනිහෙක්. මං ඒ දෙකලේ බයට නෙවෙයි. එන වෙන මොනවාද? සභාපති මහත්තයා මේ අපි සල්ලි වේදම් කරලා ඡන්දේ දීලා ඔබතුමාලා ඔය පුටුවේ වාඩි කරවලා තියෙන්නේ එක එකට බයට වැඩ කරන්න නෙවෙයි. කෙලින් කොන්ද බල තියාගෙන වැඩ කරන්න පුරුදු වෙන්න. කෙලින්. ඔය පුටුවට ඕනේ ඒ වගේ මිනිහෙක්. දැන් ඒතරු ගජනායක මහත්තයා කියන්නේ මං කෙලින් වැඩ කරන මිනිහෙක් නෙමෙයි කියලා.